75 වන ජාතික නිදහස් දිනේ නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 623 දෙනෙකු වෙත නිදහස ලබා දීමට පියවර ගැනුණා. මෙලෙස නිදහස් වූ රැඳවියන් අතර වැඩිම රැඳවියන් පිරිසක් වන්නේ මද්රව්‍ය වැද්දි සම්බන්ධයෙන් පුනරුත්ථාපනය සඳහා යොමු කර එම කාලයෙන් අඩකට වඩා ගත කර සිටි රැඳවියන්. එම සංඛ්‍යාව 392ක්. එමෙන්ම දඩ දඬුවම් අහෝසි වීම මගින් තවත් රැඳවියන් 182 දෙනෙකු නිදහස් කොට තිබෙනවා. අපරාධ වැළැක්වීමේ ආජ්ඤා පනතේ 11 වෙනි වගන්තියට අනුව බන්ධනාගාර රැඳවියන් යහපත් කල්ක්‍රියාවේ බන්ධනාගාරයේ ගත සිටියාම බන්ධනාගාර විශේෂ මණ්ඩලයකින් මේ අයව නිදහස් කරනවා බලපත්‍රයක් මත. මෑත කාලයේ මේ වගේ නිදහස් දිනයකට වැඩිම සංඛ්‍යාවක් අද දිනේ නිදහස ලැබුණා. මේ අතර නිදහස් දිනේ වෙනුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකම විවිධ සැමරුම් පැවැත්වුණා. ජාතියේ පියා ලෙස බුහුමන් ලබන හිටපු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරුණා. කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඩී.එස්. සේනානායක පිළිරුවට මල් මාලයක් පැළඳවූ අතර පුෂ්පෝපහාර සිදු කරනු ලැබුවේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් විසින්. එසේම නිදහස් දිනයට සමගාමීව බෞද්ධ ආගමික වතාවත් කොල්ලුපිටිය ශ්‍රී ධර්ම කීර්ති ආරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. එය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. නිදහස් දිනේ වෙනුවෙන් පවත්වනු ලබන සර්ව ආගමික වැඩසටහන් යටතේ හින්දු ආගමික වතාවත් පැවැත්වුණේ බම්බලපිටිය වජිර පිල්ලියාර් කෝබිලේදී. ඒ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්. නිදහස් දිනේට සමගාමීව කතෝලික දේව මෙහෙය පැවැත්වුණේ මරදාන ෆාතිමා කතෝලික දේවස්ථානයේදී. අතර නිදහස් දිනේ වෙනුවෙන් වෙන ඉස්ලාම් ආගමික වතාවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සම්බ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කොළඹ මහපල්ලියේදී. මේ අතර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික නිදහස් සැමරුම දළදා මාලිගා පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ඩී.එස්. සේනානායක පිළිරු අසලදී පැවැත්වුණා. උතුරුමැද පළාත් නිදහස් දින සැමරුම පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ අනුරාධපුර රණවිරු සැමරුම් පරිශ්‍රයේදී. විදෙස් සංචාරකයන්ගේ සහභාගීත්වයෙන් නිදහස් දින සැමරුම් කිහිපයක් ප්‍රදේශ කිහිපයකම පැවැත්වුණේ මෙලෙසින්. අතර යාපනය ප්‍රදේශයේ පිරිසක් මෙලෙස නිදහස් දින සැමරුමක නිරත වුණා. මේ අතර 75 වන නිදහස් දිනයට සමගාමීව ලංකාර ලංකා සංස්කෘතික සංවනිය ඊ රාත්‍රියේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සංස්කෘතික උත්සවය අලංකාර සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් වී තිබුණා.